සමහර නායකයෝ තුන් හතර සැරේ අගමැති ධූරවලට පත් වුණා. ඉතිහාසයේ පසුගිය දශක 7-8 ගත්තු. නමුත් ඒ අය ගැන අපේ ජනතාවගේ හදවත් තුළ දේශපාලන මතයක් දර්ශනයක් නැහැ. ඒ නම් කියවෙනවා. නමුත් බණ්ඩාරනායකතුමාගේ අවුරුදු 3මාරක කාලයේ මේ රටේ පොඩි මිනිසා ඔළුව උස්සපු යුගය, දුප්පතා ඔළුව උස්සපු යුගය, විශේෂයෙන්ම මේ රටේ අද ඕනෑම කෙනෙකුට ලොකු මිනිස්සු විදියට පොඩි තැනින් ඇවිල්ලා දුප්පත් තැනින් ඉහළම තනතුර වලට යන්න පුළුවන් සමාජ වටපිටාව හැදුවේ බණ්ඩාරනායකතුමා එදා. මගේ මතකයේ හැටියට මහාචාර්යතුමනේ විශ්වවිද්‍යාලවල ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලැබපු එක බණ්ඩාරනායකතුමා තමයි 1958 හෝ 59 සිංහලෙන් උපාධිය ගන්න පළවෙනි වතාවට මේ රටේ එතුමාගෙන් තමයි දුප්පත් දරුවන්ට පුළුවන්කම ලැබුණේ. එතනින් තමයි පොඩි පන්තිය උළු ඉස්සුවේ. වෘත්තීය සමිති ව්‍යාපාරය ගත්තාම සම්කරු පන්තියට වැඩ කරන ජනතාවට දෙන්න තියෙන ඉහළම නිදහස දුන්න වෘත්තීය සමිතියට. ඒ නිසා තමයි මේ දුන්න නිදහස ආපහු පාවිච්චි කරලා බණ්ඩාරනායකතුමාට ආපහු ගහලා අවුරුදු 3මාරක කාලය තුල වැඩ වර්ධන 400 ගානකින් බණ්ඩාරනායකතුමාට දෙලි පීඩනයක් දුන්නේ. ඒ පීඩනය දෙනකොට වෘත්තීය සමිතිය මහා වැඩ වර්ධන යනකොට බණ්ඩාරනායක මහත්තයාට විරුද්ධව ආණ්ඩුවට විරුද්ධව හිටපු අගමැති සර්ජෝන් පොතලාවල මහත්තයා කිව්වා අපි බැඳපු බල්ලෝ බණ්ඩ ලෙහෙල දැම්මා ඒ බල්ලෝ දැන් බණ්ඩ වහපා කනවායි කියලා. ඒ විදිහට සමාජයට මහා කුළුල් නිදහසක් වුණා. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කෙරුවා. අන්තර්ජාතික සබඳතා ශක්තිමත් කෙරුවා. විදේශ සබඳතා ශක්තිමත් කෙරුවා. එසේ මහා පරිවර්තනයක් අවුරුදු 3මාරක් කළා වගේම බණ්ඩාරනායක මහත්මයාට එතුමාගේ ආණ්ඩුව තුළම දෙන්න තියෙන දසවද ඔක්කොම දුන්නා. එතුමාගේ ආණ්ඩුව තුළ දෙන්න තියෙන සියලු වද එතුමාට දුන්නා. ඒ මහා පෙරළියක් කරපු ශ්‍රේෂ්ඨ නායකයා. අවසානයේ විදි කියලා මරලා දැක්කා. අවසානයේ විදි කියලා මරලා. බණ්ඩාරනායක මහත්මයාගේ දර්ශනය මම පුළුවන් විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දර්ශනය අනුව රට පාලනය කරන්න තමයි 2015 ජනවාරියට මේ රටේ ජනාධිපතිවරයා බණ්ඩාරනායක මහත්මයාව දෙන්න තියෙන වද දීලා දීලා අවුරුදු 3මාරක් අවසානයේ විදි කියලා මරලා දැම්මා. මගේ යාන්ත්‍රික දක්ෂිණාංශික දේශපාලන බලවේග මාව වෙඩි තියලා මරලා නොදැම්මට මාව නොමර බැලුවා. මාව නොමර බැලුවා. 2015 ජනවාරි 8 ඉඳලා ඒ අවුරුදු 5 තුල වාම ප්‍රගතිශීලී දේශපාලන මතයක් දරන කෙනෙක් විදිහට මම ඒ කාලය තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා විදිහට මම මේ රටේ අනාගතය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු රාශියක් අමාත්‍ය මණ්ඩලයේ තුල සිටියා. මේ රටේ ඒ ගමන යන්නට ඒ අවුරුදු 5 ඒ අවශ්‍ය වෙනස්කම් කරන්න අපිට බාධාවන් වලින් තොර පුළුවන්කමක් තිබුණා නම් බොහෝ මේ රටේ වෙනස්කම් කරන්න පුළුවන්කම තිබුණා. නමුත් ඒ වාට ඉඩකඩ ලැබුණේ නැහැ. Breaking.lk